ආයුබෝවන් ගැමිය YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ ඉඳගෙන කරන කෙසෙල් කුරු කෙසෙල් මම දැන් ඔබට ඉඳගෙන කෙසෙල් කන එක ගැන නෙමෙයි ගේන්නේ. අලුත්ම විදිහට කොහොමද කෙසෙල් වගා කරන්න කියලා. අඩු ඉඩ කඩක් තියෙන කෙනෙක්ට වැඩි අස්වැන්නක් ගන්න කෙහෙල් වගා කරන විදිය. ඉතින් බලමු අපි කොහොමද සාර්ථකව මේ අලුත් ක්‍රමයට අලුත් තාක්ෂණයෙන් යටි වගාවක් සමග පිරෙන්න කෙහෙල් පඳුරක් හදා ගන්න හැටි. මේකට කෙසෙල් ගස් 5-6ක් එකම පාත්‍ය හදන්න පුළුවන් ගෙදර විසික් කරන කුණු ටික තමයි පෝර විදිහට ගන්න. හිතා ගන්න බෑ අලුත් ක්‍රමයක්. අර කෙසෙල් තව අර අලුත් ක්‍රමයට කොහොමද වගා කරන්න කියලා. ඉතින් ඇත්තටම දැන් අපි දන්නවනේ දැන් කෙසෙල් පඳුරක් ගෙදරක සාමාන්‍ය හිතුවම ඒකේ මුලින් තමයි පැල දාන්නේ. පැල දැම්මහම අර සාමාන්‍ය මුලින්ම අර හොඳට මව් ගහේ තරම් කැන ලොකුවට එන්නේ නැහැ. ඒකට හේතුව මොකද? දැන් අපි හිතමු එතන පඳුරේ ගස් 10ක් 15ක් තියෙනවා නම් එකම පෝෂණය තමයි උරා ගන්න. එතකොට ඒ ගස් වලට බෙදිලා ගියාම අපිට හොඳ කැනක් ගන්න බෑ. හැබැයි දැන් මම මේ අද ඔබට කියලා දෙන ක්‍රමයට ඔබට ගස් 5ක් හිටියොත් පහෙන්ම ලොකු කැනක් වල් ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ කුස්සියේ අයින් කරන දිරායන අපද්‍රව්‍ය ඔක්කොම ඒකට දාලා ඔබට කුණු ප්‍රශ්නේ විසඳෙනවා. ඉතින් මේක සරල ක්‍රමයක්. ඒ වගේම යටි වගාවකුත් එතන කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය දැනගන්න අපේ මේ මුළු වීඩියෝ එකම දාන්න බලන්න ඔබ ගැමිය YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක touch එකේ ඉන්න. දැන් මේ ක්‍රමය මොකද්ද? මේක මෙහෙම. දැන් අපි දන්නවනේ දැන් ඒ කෙහෙල් ගහක ඔබ අහලත් ඇති ගහ වටේ තියෙන ගොඩක් ඔය දැන් පැලවල කඩුපත් දියපත් විදිහට ආවම දියපත් ගස් එහෙම කපලා අයින් කරනවා. මොකද නැත්නම් පෝෂණය ඒ ගස් වලට ඉරුවාම බෙදිලා යන හිඳ. හැබැයි මේ ක්‍රමයේදී ඔබට කරන්න තියෙන්නේ ඔබ දැන් පැල කීපයක් ගත්තොත් අපිට පැල පහක් අඩු ඉඩ කඩක් තියෙන කෙනෙක් උනත් එක තැන හදා ගන්න පුළුවන්. මේක සර්කල් එකක් විදිහට ගන්න. ඒ කියන්නේ ඔබ රවුමට සාමාන්‍යයෙන් ඒ කියන්නේ නික අපි හිතමු අඩි 6ක් දුරින් කියලා. අඩි 6ක් දුරට වෙන්න රවුමක් හදා ගන්න. මේ රවුමේ වටේට ඒ කියන්නේ රවුමේ හැඩයට අපි හිතමු ගස් පහක් හරි එහෙම රවුමට හිටව ගන්න. ඊට වැඩි උනත් කමන්නේ. එතකොට ඒ ගස් හතර උනත් ගත්තොත් අඩි 2ක විතර පරතරයක් තියෙනවා. ඉතින් මූල පද්ධතියට යන්න හොඳ පරතරයක් තියෙනවා. ඊළඟට මේකේ විශේෂත්වය මේකේ මැද අපි වලක් හරනවා. ඒ කියන්නේ මේක හදද්දී දැන් අපි හිතමු වටේට වලවල් පහක් ඇදුවොත් මැදිනුත් වලක් හරනවා. මේ මැද වල තමයි මේකේ පෝෂණය. අපි මේකට හරහා තමයි මේ ගස් ඔක්කොටම පෝෂණය දෙන්නේ. ඔබ දැන් සිටෙව්වහම ඔය නිකන් දැන්නම් පුරුදු වෙලා ඉන්නේ රසායනික පොර වටේ. ඉතින් ඒ ක්‍රමේ නැතුව ගෙදරදී මේ වගේ මේ පැණි රසට හොඳම ෆ්‍රෙෂ් විදිහට ඔබට හදා ගන්න නම් මේ ක්‍රමේ ඔබ භාවිත කරන්න. ඒතකොට මේකේ මේ මැද වලට ඔබට ගොම දාන්න පුළුවන් මොනවා හරි. ඒ කියන්නේ ඔය දැන් එළු පොරද කොම්පෝස්ට් ඒ ඕන දෙයක් දාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගෙදර අයින් කරන අපි හිතමු එළවලු කපලා ඉතුරු වෙන ඒවා පළතුරු ඒවා හැමදේම දාන්න පුළුවන්. දාන්න දාන්න මේවා දිරාපත් වෙලා එතන අර වෝමි කම්පෝස්ට් හැදෙනවා කියලා. ඒ කියන්නේ ගොඩ ගැඩවිල්ලු හැදිලා ඒගොල්ලෝ මෙතන පෝෂණය හොඳින් පස අවුස්සලා හොඳ පෝෂණයක් අරන් දෙනවා. එතකොට මේ ගස් පහම හොඳ සරුවට වැඩෙනවා. දැන් මම මේ කරන ක්‍රමෙදිත් දැන් මේ මෙතන මේ නම් මේ නිකන් අයින් කරපු වගේ ගස් ටික මම මේ නිකන් සිටවල ඔබට පෙන්වන්න. එතකොට මෙන්න මේ විදිහට අපි දැන් මේ වලවල් පහක් කපාගෙන මේ වලෙන් වලට මෙන්න මෙහෙම ගස් හිටව ගන්න. ඊළඟට මේ තියෙන්නේ මේ මැද වල. දැන් මේකට මම ගොම දානවා. ඉතින් මේ හැමදේම මෙතෙන්ට දරනවා. ෆුල් පෝර හරි. ඒ හැබැයි මෙහෙම වැඩිපුර නැතුව අර අවශ්‍ය ප්‍රමාණය විතර දාන ගෙදර දිරණේවා නම් ඔය ලාඩප්පකොළ ඒ වගේ දැම්මොත් තවත් හොඳයි. එතකොට මේ ශාකයට හොඳ පෝරක් එනවා. ඉතින් ඔබ කන කෙහෙල් එලි ඒ වගේ දේවල් පවා ඔබට මේකට දාන්න පුළුවන්. ඉතින් දාන්න දැම්මහම ඔන්න දැන් මම මේ ඔබට පෙන්නන්නේ මේ සති දෙකක් විතර ගියාම සතියක් එකම ආරකින් මේ දැන් කොළත් දලුත් දාලා දැන් මමට මේක දැන් ඔන්න හැදෙන්න පටන් ගන්නවා. දැන් තව ටික දවසක් යනකොට මේක නියමෙට ලොකුවට හැදිලා කෙහෙල් පඳුරක වගේ නෙමෙයි මේක හොඳ පිරිච්ච කෙහෙල් මල් ඔබට ගන්න පුළුවන්. ඉතින් මේක දැන් අපි මැදට මේ විදිහට පෝර දානවා. දැන් වටේ ඔබට යටි රෝපණය ඔන්න රටකජු වවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු බතල. එතකොට අපිට කෙහෙල් ගස් විතරක් නෙමෙයි මේකේ වටේ බතලත් හැදෙන. දැන් අපි කෙහෙල් පඳුරක මූල බතල හිටවන්න බෑනේ හැදෙන්නේ. නමුත් මේ ක්‍රමේදී මේ ඒරියා එකේම අපිට යටි රෝමණ හිටවන්න පුළුවන්. ඉතින් පලා වර්ගයක් වුණත් කමන්නේ නැහැ. මොකද මෙතන නිකන් කන්ද වගේ තියෙන හින්දා පලා වර්ගයක් වුණත් ඔබට ලස්සනට හිටව ගන්න පුළුවන්. ඉතින් ඒ කැමැති වර්ගයක් ඔබට යටි රෝපණයක් හිටවන්න. මේකෙදි ලෙඩ එනවත් අඩුයි. දැන් මොකද දැන් අපි අර එක පඳුරට තියෙනකොට එක එක දැන් සාමාන්යයෙන් අපි දන්නවනේ ඒ කියන්නේ කඳ පණුවෙක් වගේ ආවොත් ටක් ගාලා බෝ වෙනවා. දැන් මේකෙදි දුරස්ථභාවයේ තියෙන හින්දා අර ගහෙන් ගහට බෝ වෙන එකත් අඩුයි. අපි හිතමු වඳ පියදුනොත් ටක් ගාලා ඒ ගහ අයින් කරලා
ඔබට අනිත් ගස් ටික බේරා ගන්න පුළුවන්. ඉතින් මේක වඳ පීදෙන එක පවා අඩු කර ගන්න හොඳම සාර්ථක ක්‍රමයක්. ඒ වගේම ඔබේ කුණු ප්‍රශ්නේ, gedara කුණු දාන්න තැනක් නැත්නම් දිරා යන හැමදේම, ওই පොලිතින් වගේ ඒවා හැර අනිත් හැමදේම ඔබට මේක දාන්න පුළුවන්. ඉතින් මේකෙන් වැඩ දෙකක් වුණා. ඩස්බින් එකකුත් අයින් වුණා. ඉතින් කොම්පෝස්ට් හැදුනා. ඒ කොම්පෝස්ට් කෙහෙල් ගහට උරාගෙන ඔබට හොඳ කෙසෙල් පළදාවක් දැක්කා. ඉතින් බලන්න මෙන්න මේ වගේ කෙහෙල් ඇවරි මේ ගස් පහෙන් පහක් ගන්න පුළුවන් නම් ඔබට දැන් මේකේ ආර්ථික වටිනාකම ගෙදරට කෑමට වැඩි නම් ඔබට විකුණන්න උනත් පුළුවන්. අනික මේවට කඩින් ගන්න වගේ කාබයිට් ගහලා වස ගහලා ඒව නෙමෙයි මේ. දැන් මේ දැන් මේක හොඳම උදාහරණේ. මේ කෙහෙල් මල ගත්තොත් මේක මේ යට ඇවරි විතරයි ඉදිලා තියෙන්නේ. දැන් අපි කඩින් ගන්න එකක යට ඇවරිද මුලුක මලම කහපාට. හැබැයි දිය රහයි. දැන් මේක පැණිම පැණි රහයි කන්න ආසයි. මොකද මේක යට ඉඳන් තමයි පිළිවෙලට ඉහළට ඉදෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔබේ යාළුවොත් මේවා දන්නේ නැතුව ඉතින් අනිවාර්යෙන් දැම්ම ෂෙයා කරන්න ඕනටත් බලන්න. ඉතින් අපිට කමෙන්ට්ස් කරලා ඉතින් ඔබ සමහර වෙලාවට ඒ අපිට පුළුවන් පුළුවන් වෙලාවට ඒ කමෙන්ට් කියවන ඉතින් ඒවෙන් අපි තෘප්තියක් ලබනවා. ඉතින් ඔබ ඉල්ලන තව කමෙන්ට් වල දාන එක එක ශාක ගැනත් අපි ඉදිරියේදී ගේනවා. ඉතින් අනිවාර්යෙන් ඒ ශාක ගැනත් ගේන්න. ඉතින් අනිවාර්යෙන් අපිත් එක්ක ඉන්න ඔබට Facebook Instagram වගේත් follow කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි. ඔබට 100ට 100ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පාරම්පරික වට්ටෝරු 90 නිපද වෙන කාබනික දියර පොහොර කෘමි විකර්ෂක grow bags ලබා ගැනීමට පහත අංකය අමතන්න.